න් සබ උදැසනක් දවසේ ප්‍රථම් ප්‍රෝට් විකාශයි ආරභ වන්නේ. ම දේශානයට ප ගැතන ප්‍රථමෙන් උදෙස්සන පොවත් සිරස්ථල. පුත්තල මේ මන්ත්‍රීගේ මාධ්‍ය තර්ජනයට එරහිව රටම පෙළගැසේ. අධිකරණය හැල්ලු කළ පුත්තල මේ මන්ත්‍රීට එරහිව නීතිච ප්‍රජාවත් ඉදිරියට. ලංකාබට ගෙනාපුූ බහණ්ඩ ටිකත් අතරකරයි. සිිය එකකතාදික හණ්ඩ වර්ගබලට ආනයින සීම. ප්‍රථමේ අවධානය දේශය පත් වෙත. පාර්ලිමින්න්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගේදා පපුදුජන පෙරමුණේ ප්‍රෘතිී සාකච්චාවකදී මාධ්‍යයට තනුජනාත්මක ස්වරූපයෙන් කතා කලා. විශෂෙන්ම ටෙලිවැකිය ලියන ජෙෂ්්‍ර මාආධිවේදී ලාල් හේමන්ත පිළිබඳව ඔහු නමින් හඳුන්වමින් කතා කලා. අමතර අධිරනේ ගරු විනිසුරුුවරුන් පිබවඳ ප්‍රකාශ කළලා. සනත් නිසාන්ත පුදතලම් දිස්ට්‍රික් මන්ත්‍ර ලබ්බට තැබූ අත පොහොලට තියන්නද මේ සූදා නම්වෙෙන්නේ. ඒ විපක්ෂනායක වරයා මෙන්ම විධ සංවිධහන සහ නීතිච්ච ප්‍රජාවත් මේ ප්‍රකාශය දැඩි ලෙස හෙලාදටවා. සලත් නිශාන්ත කියන්නේ පුත්්තලම් මන්ත්‍රීවරයේක්. ඔහු පොහොට්ටුවේ මන්ත්‍රීවරේක්. පොහොට්ටු පක්ෂයේ ප්‍රවෘත්තිසා කච්ඡාවේදී අප මාධ්‍ය ආයතනය සහ ටෙල්ලි වැකිය රචනා කරන ප්‍රෘති්‍යංශි උපදේශක ලාල් හේමන්තගේ නමම සඳහන් කරමින් මෙසේ පැවසවා. මගේ මාධ්‍ය ආයතනය නමකන්න්න උත්සාහ කරන්න හැබැයි ඔොහ! මගේ නමත් කිව්? එනිසා මේ මාධ්‍යආයතනය ඔට අන්තුරගන්ඩ පහසුයි මහිතන්නේ සිංහ මූනක් දාගන බලු බල වැඩ කරන මාධ්‍ය යතන. මේ වැඩසරහන නිර්මාණය කරන මාධ්‍යවේදිය. හේමන්තමමාාවලගේ මත්‍යමතන ඇවිලි නොදන්න ඇලි නො හේමන්තමාාවලගේ මහත්‍යයට මන් සිල්ල ඇමතකර ඇති විච සිදියති තු ඒකාල ජාතිකරපවාන හහිටේ යම්කිසි පහරදීමක් සිද්ධ වුණන කියලා, රෝහල් ගතවෙලා ඉන් වෙලාවේ ම පෞද්ගලිකව දන්න ඒ ලා මහිදරයික් මතය උදව. හෙල ම දලි තා කරන් කිය පිටග හිල යමක්කක් හම් කරන ලතමයි දැන්ම අර ංහමූුණ දාගන බලුවඩ කරන මාධ්‍යායත නැත්තකෙක්කක් වෙලා මේ බලුවැඩ කරන්නේ. අපඔහුගේ සම්පූර්ණ ප්‍රකාශයම විකාශය කරන්නේ නැත්තේ ඉදිරි නීතිමය හා ආරක්ෂක අවශ්‍යතා සලකමිනුයි. ඉදිරියේදී මේ දේශපාලනක්ඥගේ අසත්්‍ය ප්‍රකාශවලට එරහිව නීතිමය පිවර ගැනීමට ඇතිහැකාව අපස්වය බලමින් සිටිනවා. ඔහුගේ ප්‍රකාශය තුළ යම් මාධ්‍යය මර්ධනයක සූදානම හෝ බියවැද්දිේ සූදානමක් පවතින බවයි දක්නට ඇත්තේ. මේ අද ඒ පිළිබඳව සිය විරෝධය පල කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විවිධ පර්ශව. දිනෙන්දින රජය ජනපීඩක ජනමර්ධන ක්‍රියාවන් වර්ධනය කරන. හිතා මතාම රජයට සහයෝගගේ ලබා දෙෙන මහජන මන්ත්‍රීවරුන් එක පැත්තකින් අධිකරණයට පහසර. විනිසුරුවන්ට අපහස කර තවත් පැත්තකින් මාධ්‍ය ශේෂත්‍රයට තර්ජන එල්ල කරන මුළු ජනා සමාජය තුළම අපිට දකින්නට ලැබෙන්නේ රාජ්‍ය මලේච්චත්වය, රාජ්‍ය හිංසනය රාජ්‍ය මර්ධනය ඒ වගේම හැම අතකින්ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන්. විනාශ කරන ගමන මේකට අපි ඉඩ තබන්න නෑ. අපි හන්න කැමතියි රංජන් රාමනායකට පමණද අධිකරණයට විනිසුරුවන්ට අපහාසකිරීමේ නීතිය වලං. වර්තමාන රජයට මුක්කු ගහන මන්ත්‍රීවරුන්ට මේ වලංගුනැත් වර්තමාන රජයේ මේ මන්ත්‍රීවරුන්ට අනුව. අර්ගලයේ පුද්ගලින්ව උසාවියටදානවලු ඊළඟ දවසේ විදහස් කරනවා. ඇප ලබා දෙෙන. මේ මන්ත්‍රීවරු අධිකරණ ක්‍රියාවලිය නේද විේචනය කරන්. මේ රටේ විනිසුරුවන්ට නද මේ අපහසකර. එතකට මේ රටේ රජන්ද්‍රාමණයකට එක නීතියකුත්. පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් ක්‍රියාත්ම මෙෙන්න්න තත් නේද තිබෙන්ෙන. අපි රජයෙන් අහන්න කැමති. මේ රටේ මාධ්‍ය නිදහසක් නැත් මාධ්‍යවලට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ ඒ නිදහස වලගු නිදහසක් නොවවෙේද. රට පුරාවටම ක්‍රියාත්ම කරගෙන යන මර්ධනයට මාධ්‍ය මර්ධනයක් දැන් එකතු කරන්න දහ රජයට මුක් ගාන මන්ත්‍රීවරෙක් වුණු පලියට මාධ්‍යවේදීන් විවේශනය කරන්න පුළුවන් ඒයායට තරර්ජනය ගර්ජනය කරන්න පුළුවන්. මේ ට මාධ්‍ය නිදහක් නැත් ැන් ඉදිරියටට කියැද දන්නේ නැහැ ත්‍රස්වාද වැැක්වීමේ පනත මාධ්‍යයට මාධ්‍යවේදීන්ටත් ක්‍රියාප කරනයි. එහෙම තත්වයකට මේයටට පාත්‍ර එලාමේ මෙම තත්වයයක් තුළ රජේටික යන කමති කරුණා කරලා ඔබලාගේ මන්ත්‍රීවරුන් ඔබලාට ජැගගාන මන්ත්‍රී පමයන්ම පාලනය කරග කටමත දොඩවීම වහ නතර කරන්න මේ රටේ ප්‍රජාධන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ හතරවිනි කුළු නවන මාධ්‍ය සහහි දදහස්ස ආරක්ෂා කරණ කටයුතු කර ලඟදිීමම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ගමන වෙනුවෙන් අපිවිීදීයට මාාව තට බහින එතනට අපි ගෙනියන්

එක මාධ්‍ය ආයතනයට තර්ජනයක් කර ලතිබුණ එම මාධ්‍යායතනය තමන්ගේ ප්‍රවෘතිී වාර්තාකෙරුවට පසුව ඒ සියත මාධ්‍යආයතනයට තර්ජය කළ තිබුණ. මගේ මාධ්‍ය අයතනය නමත් කියවා ඒක මේ ප්‍රජාතන්තවාදයට එරෙහිව කරන අභියෝගයක් ඒ අපි හෙලා දකිනෝ මොකද මාධ්‍ය අයිතියක්තියෙන කතා කරන්න මාධ්‍ය සමාරවිට හරිදේවනෙන් පෙනීිටිනවා ඒ අවස්ථාවල් වලට එක දේශපාලාාග්‍යන්ට රිදෙන්න්න පුුවන් හැබ ඒ අයිතිය තියෙන්ට ඕනෑ නිසාපි එක තරයෙන් හෙලා කිවා ඉදි. ඒද ඒේගේෙයක් සිද්ධ වෙනන එකට විරුද්ධව අපි විපක්ෂත් හැටිට පෙනී සිටිනවායි කියනක මංම අවස්ථාවවිී ශේෂම කියන්න කැමති. අරගලකරුවන් සහ නීතිඉක්න බරුන්ද මේ පිළිබඳව අද අද හස්ඵල කලා. විසිම් සිදුකරන ලබූ ප්‍රකාශය පරාධකාරෙන් ගෙනච්ච ගමන් ඇපදිීල ලියට දානවා විනිසරුව වගකීම් විිරහිතෝ කටත කරනවාකෙන ප්‍රකාශ ඉතාම බරපත ප්‍රකාශයක් අපි දන්නවා. මේරටේ ක්‍රාත්මක වන නීති පදධදය තුළ නීති ආධිපත්තිය තුළ විනිසරුවරු ගෞරනිය විනිශ්චකාර මණ්ඩලය වගකීම් සහිතව කටතුකරීම තු තමයි මේරටේ නීතිව ආිපත්තිය ක්‍රියාත්මකवाන්නන්නේ හු වගගේ කියම් විිෙහිත ප්‍රකාශයක් සිදුකිරීම තුළ ේරටේ නීතියේ ආධිපත්තියට විශාල බලපෑමක් සිද්ධ වුණා කිසිීම ආකාරයෙන් නීති ඉදිරියේ. විනිශිකාර මහර සරුවු ුල ෑ ියල නි කා ගෞරන නිශකා න් ෞරන නිශ කාර ෞරන කාරය ා ද ොද න ෘ ක ති ෘතික අධිකන විනිසුුවරු ස අධිරන ී න එක හවත් න ොහ හට ෙක් කහම ද. මොක් පල පුුද්ද ෘතික් ම භාව ඇතියනෙක්ද ඒ මොක්ත් නැතියකෙක්. කහොම මේ අධිරණය එන්න අධකරන නිසුරුවරන් අධිකරනන නීදඥයින් අධිකරන තිරණ විේචනය කරන්න මම කොළම ඉන්න මට සාමාන්‍යෙන් පුදතලම්බූරය දකින්න පුත්තලමට යන්න්නේනවා හැබැයි මේ සනත් ාන්ත ේටික රූ පහනය දැ දැ ක්කම පුදලම්බූරුව දත්ලඹූරුව කෑගන හැි ිට පේනවා අග ඇති හො බද්ධිමත් ම සත් න්තල වගේ නිකම යම් පචන් හ ල් පරුව ේ හිට හො ුද්ධම හො ර. සනත් නිශාන්ත පුළුවන්තරන් කරන්න හදන්නේ අගගේ තු එන්න හරු මකොල් කර ුඩ කාර හැයි කුඩ කාරය හු මංොල කාර ජාර යි කාර ශ්‍රේකරන්න ට අනුලන්න න් එක ිල්දාල වැඩගන්න ලාබගන්න මේ ප සනත් නිාන්ත වගේ මැතියම තුර පර්තිිමන්ති පිය නතර යක දඩාරනාවක්ේ ඒ මාධ්‍ය සකච්ාාවම සනත්නිශාන්ත සත මාධ්‍ය අයටනයට සහ හිමිකරුවන්ට දිගට හරට පාර දෙෙනවා. විශේෂම කියන්න ඕන එකක් මේ අරගලේ සම්න්ධයෙන් ගත්ධහම මේ අරගලයට ලොකු සහක වන ලක හයක්න සේත. ඒ අතන පිස්සිේද ඕන හමදාම ජනතාව වනෙන් හිටගත් එකට අපි ඔන්ට ගෞරව කරනවා ඉළඟට වූේ අමාදදා අතන ලාල්හෙමත මාවලගේ මාධ්‍ය දේෂට මාධ්‍යවේදයනට මටගනවා ම දන්න ලා හෙමන්ත මාවලගේට මට ගහන්න නත් නිසාන්ත වගේ හල්පරට තින සදුසුගම මොක්ද කිය ලාල්හෙමත මාවලගේ කියන ෘතිකෙක් ෘත්තිය මාධ්‍යවේදී ඕ නිවේදක එක්විදිියට වැඩසරා නිෂ්පාතික එක්විදියට පොත්ති කලමනාර වර එක්විදිට ප්‍රොති උපදේශක එක්විදියට සහ විශේෂයෙන්ම ඔහු ලංකාවේ රජේ මාධ්‍ය අතන බෞද මමාධ්‍ය අයතනය රැසක ගරුවරෙක් විදිට විශෂ්‍යා අති විශාල ප්‍රමාය විද්‍යුත් මාධ්‍ය තුළ බිහිරපු ගරුවර මත්හතු එක ගොලෙ එහම කෙනෙක් මුුද්ධකෙක්ට මට ගහන්න කොහම සත් නිසාන්තට තියන සදුසම කියලා මහන් එතකට පිදන්න ල්හෙමත මාලගේලා ආද්‍ය විද විදදියට වැඩකරපු විදිහ පරදසාක්ෂය ඇත ඇදකරපු විදි අපිදක් විශෂයෙන්ම සයටත මාධ්‍ය යතනය පවත්වනටෙිවක කිය ගත්තහ මාද්‍යේතය ඇතුලේ අලුතුන් හඳුන්නල දුන්න එක් වැඩස තන. ට ල තිබ හම හඳු ස ට ඒක දිගට හරහට තමන්ව මන්ගේ ආන්ඩුවස තමගේ තක්ඩිකම් මගේ හොමයිලක ංචා දසන විවේචනය වෙනකොට මේ සනත් නිසාන්තලවගේ බ හල් පරුව කරන ති ධ්‍යවේ දන් මටගහනික මයි එතික හින්ද අපි මේ මට සැලෙන්නේ නෑ අපිදක් ඒ වෙනකොට එක හර පටක් තපුලන්න පට අරගෙන තිෙනවා. මේ හර පැටිිය තප්පුලන ගමන් කියනවා සන්දේශයක් කරන්දියාල මයි අමවෙද. ම කියන්නේ ලු කපපුටු සංදේශය වෙන්න තිගේ. ද මේ රට අපිදන්නවා සංදේශය විශාල් ප්‍රමාණයක් තියෙනවා අනේ මයිනමෙන්ද අරංගේ සංදේශය බලුකපපුරු සංදේශය වෙන්න ඕන. ඇයි ඒ සිදුවම් පිටිපස කාක්්‍යෙ හිටියා අපි දන්නවා අය කතා. තමුන් මතකතියා ගන්න ඕනේ. තමුන් තනකොල කෑවට. කන තනොළේ නැවත වමාරවමාරකෑවත්. මේ රටේ මිනිස්සූ බක් කන මිනිස්සු. මේ රටේ අධිකරණය අධිකරන තිීන්දු මන්ත්‍රීවරයා විසින් ඒ දවස අිියෝගේයට ලක් කරන. රජන් රාමණයකට ක්‍රියාත්මක වෙච්ච නීතියම. අනිවාරයෙන් සනත් නිසාාන්ත්‍රත් ක්‍රියාත්මක වියුතු මේක අධිකරණය මෙරට විනිස්රුවරු නීතිීඥ ප්‍රාාව හැල් ලොඩ ලක්කිීම. මේ ප්‍රකාශ අපිතාමත් බර පතර විදියට ගන්නවා බූරුවගේ නිතාමත් අහිංසකතෙක් පිය තැිල පල්ිග යාම කල්පිට ගයා බරුවනතර න්න බපුත්ම කිවට පස් තමත් ී කිීමම කරදරයක් නැති ඔය වත්තක තිීන දෙයක් කාලා. නිදහසේ ැරිසරන සත්තු. ඒ වගේ බූරුවන්ට අපහස කරන්න නෙපා කියලා. මේ වගේ ජඩ දේශපාලක් නියෙක්ට ඒ වගේ බූරු ආදේශක කර ඒ වගේ අංසක සතෙක් ආදේශක කරලා ඒය අංසක සත්තුන්ට අපහ කරන්න නිෙපා කියලා. අප ආදරන මිත්‍රගරන්ට ආරධනා කරන. දැන් සනත් ශන්ත කියනවා මයි නොවවැනි දාවේ සාක්විය ඒ දාගන සංදේශයක් බාරදින්නකි. ඒක නිසා සනත් නිශාන්ත අපි හල නහැම් බූරු සන්දේශ ගන මේට යුක්තිය වෙනුවෙන් සාධාරණත්්‍යය වෙනුවෙන්. सुග හමදා ක රපපු ්‍රධ මාධ්‍ය ලයක් ච්ച ධ්‍ය ල ට ්‍රසිද්ධ්‍ය විवेච කනවා සිංහ ුණ දාගත්ත सुනක වැඩ කරන මාධ्य කියලා ය නාලිකා ාවඩ කර ඒ प्र්‍රකාශය විवेේචය අප තාමත් අවධාරණයෙන් කියවා මෙ සනත් නිශාන්තල වගේ මෙ ම්ප පண்ண, මෙ ජඩ දේශපළුවන්. උඹලා හැමදාම සැප ප විදදි උඹල උඹබලගෙැ පප ගන විතර හිතද්දී ේරටේ මහජනාවගන රට පී ගැ රට මනිස්සුන් ප්‍රශ් නම ො කතාක ේ ේරටේ මාධ්‍ය සිේත සිර සසවගේ මමාධ්‍ය මයටට අරගකරුව ු පිටේ මධ්‍යිය ඒඇනිසා මේ මමාධ්‍යව වෙත එල්ලකරපු, ඒ බරපතල ප්‍රකාශය ඒවිවේච්චනය අපි තාමත් පිළිකුල් සහගතල සෙලා දකිනවා. අපි කියනවා මේ සුනක වැඩකරේ මේ මාධ්‍යනෙමෙයි මේ සනත්නි චාන්තල වගේ මේ ජඩ දේශ පාලු කියලා. ඒ සියත කතුව කියයෙන් දූෂිතහා මැර දේශපාලච්චින්ට පණිවිඩයක් ලබා දුන්නා. දේශපාලක්චින් සහ මාධ්‍යවේදීන් අතර වෙනස හඳුනාගන්න. තමුන් නැහැලගේ අතේ නිලහෝ නිලනැති තුවක්කු පිස්තෝල උන්ඩ ගල්කටස් ඇති. අපි දන්න වා පත්තු වෙනවා කියලා පත්තු කරලා තියෙනවත් කියලා. හැබැයි හොඳට මතකතියාගන්න මාධ්‍යවේදීන් අතත්න් ටී පණස්හයක් තියෙනවා. එක දිකට රවුන්් තුනහතරක් ගහන්න පුළුවන්. එකදිකට රවුන්් තුන හතරක් ගහන්න පුළුවන්. අපේ අතේ තියෙන්නේ පෑන සහ කැමරාව. මාධ්‍යවේදින් සහ දේශපාලක්නින් ගැන කතාවක් තියෙනවා ඒකත් හොඳට අහගන්න. සමහර දේශපාලක්නින් මැරි මැරි උපදෙනවා. පදි ඉපදිලා මැරිලායි උපදිනෝනන් නෙමේ සමහරු මේ ආත්මෙට අහි මැරලනං උපදින්න එපා කිය අපි පාර්ථනා කරවා. මැරි මැරි උපදිනවා කියන ජීත්වෙලා ඉන්න වෙලාවේ මහබයකින් ජීවත්තවෙන්නේෙ මොකක්ද බය හොරකං කරලා දූෂිත වැඩ කරලා වංචා කරලා. එනිසා නිරන්තරයෙන්ම මැරිමැරි උපදිනවා. සමහර දේශපාලක්නෝ හැමෝම නෙමේ. හගල්ලෝ නිරන්තරයෙන් මැරි මැරි උපදිනවා මතකතියාගන්න. මාධ්‍යවේදින් මැරෙන්නේ එක පාරයි කියලා. එක පාරයි මැරෙන්න්නේ. මැරන්නේ එක පාරයි. පෑන අතට ගන්නේ කැමරාව අතට ගත්තේ මේ වගේ රටක ඒක දැනගෙන කියලා, හොඳට මතකතියාගන්න කියලා කියනවා. බහ්ඩර්ග තුන් සයකට අධික සංක්‍යාවක් බැට ආනයනය රීම තහනම් කරති බෙනවා. ඒ මුදල් අමාත්‍යවරාවශයෙන් ජනධිපතිරනිල් වික්‍රමසිංහගේ අත්සරින්දියතුව නිවදනයක්ක් නිෙකුත් කරමින්. රූපලාවන්නේ ද්‍රව්්‍ය ගෘහ පකරණ ත්‍රවිය ඉදිකිරම් උපකරන වාහන අමතරකොටස් දුරකතන සහ දුරකතන උපාන්ග මෙන්ම චොක්ලට වර්ගද තහනම් කරු ලැබූ බහන්ඩවලට ඇතුලා. බාණ්ඩවර්ග තුන් සය පහක් සඳහා තාවකාලිකව ආනායනසීම පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කරති බෙනවා මුදල් අමාත්‍යවරයාලෙස. අධපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුවයි, මෙම බාන්ඩ සඳහා තාවකාලික තහනම පනවා ඇත්තේ ආනයින් හා අපනයන පාලන පනත යටතේ. මෙලෙස බාන්්ඩ වර්ග තුන් සය පහක් සඳහා තාවකාලික තහනම පනවා තිබෙනවා. අදාළ තහනමහාමුවේ ආනායනය තාවකාලිකව අත්ිට වූ ද්‍රව්්‍ය අතර, චොකලට් වර්ග යෝග ජලය පොල් දියර පොල් කිරි, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ධන්‍යමය ආහාර ඇල්කොහොල් රහිත බීරවර්ග සහ කජූ ආනායනය තහනම්වනවා. මෙ අතර සුභාි ක. ලද ල්වර්ග විධ පැල්වර්ගද මෙම ආනයන තහනමට අයත් වනවා කාන්ත සහ පිරිමිනිමියදම්. ළමයඳුම් පාවහන් හිස්වැසුම් තාවකාලිකව තහනම් කරන්න බාන්ඩාතරට අය. එමෙන්ම සුවඳ විලවුන් රූපලාවන්නේය ද්‍රව්‍ය හා ඒ සඳහා භාවිතා කරන ඕපකරන ශෑම්පෝර්ග මෙන්ම වැසිකෙලි ආශ්විත සනීපාරක්ෂක ද්‍රව්්‍ය ලෙස ටිෂ වර්ගද ආනායනය තහනම් කර තිබෙනවා. අවකන්නා ඩිසාහ අත් ඔරලෝසු වර්ග සංගීත බා්ඩද සැසිලි සඳ යොදාගන්න විදදුලිබ ල ඇතු ූප කරන්න. ද ආනයනේ තහනම් කරතිබෙනවා මෙ අතර බෝනික්කන් ට්‍රයිසිකල් ඇතුළු රෝධ සහිත සෙල්ලම් බාන්ඩ ආනායිනය තහනම් කළ බාන්ඩාතරටායත් ටයිල් ගඩොල් සෙරමික් වර්ගහා බැටරි වර්ගද තාවකාලිකව ආනයනය අත්හිටූ බාන්ඩාතරටායත් වනවා මෙය අතර වැහිපීලි සහ මුළුතෙන්න්ගේ උපකරනද මෙම ආනයින තහනට යටත් කරති වෙනවා ඉදිකිරීම් මෙවලම් කෘෂිකර්මාන්තයේ දී බිම් සැක්සිීමට යොදා න්නා යන්ත්‍ර සූත්‍ර මෙන්ම මුද්‍රණ කර්මාන්තයේදී යොදාගන්නා යන්ත්‍ර සත්‍රද රදි පිනි්පාදන ර්මාන්තයේදී යොදා ගන්නා යන්ත්‍රද බේකරි විදුලි උදුන්ද මෙම ආනයින තහනමට යටත් වූ බාන්්ඩ අතර ඇත්වනවා ආනයිනයේ තහනම් කර ඇති බාන්ඩ වර්ග අතර ඒදිනට පෙර ඇනුම් කර නැවගතර ඇති බාන්්ඩ ඇත්නම් එම බාන්්ඩ සැත්තැම්බර් දාහතරවනිදිනට පෙර මෙරට වරයක හෝ ගුවන්තොට පලකට ළඟා වන්නේ නම් ඒවා තහනමකින් තොරව නිදහස් කිරීමට රේගුවට අවසර ලබාදී තිබෙනවා මේ අතර ප්‍රතිප්නයිනය සඳහා ආනයයිනයකනු ලබන බාන්ඩ ආනයිනය හා අපනයන පාලකවරයාගේ අනුමැතියට යටත්ව ආන අයනෙක් රීම සඳහා අවසර ලබාදන බවද අදාලනිවේදනයෙන් අවසර ලබාදී තිබෙනවා. තිවෙන්ට පිමි ජාත්‍යන්තර මුල්්‍ය අනමුර නෝජිතීන් ඊයදින ජනාධිපතති රානිල් වික්‍රමසිංහ හමනා. ජෝත්‍යන්තර මෝල්්‍ය අරමුදලේ නියෝජතයන් පිරිස මෙැරට පැමිණ තිබෙනවා ඒයනෝ දිවනට පමිණතිබ ජත්‍යන්තර මුල්ල අරමුදලේ නියෝජතීන් සහ මහබැක්ු අධපති ආචාර නඳදලල් විරසිහතර පළමුුවටේ සාකච්ඡා ආරම්භ වනා ඒ මහබැංක්කු පරිශ්‍රීද. ම සාචාව සඳ ජත්‍යන්තර மூල් முத, මනට නේවාසි නියජිතය මෙම முදල් මාතන්ශ லேේකාම් රයාද සහභාගේ ව සිටයා ාත්‍යන්තරම மூලයා முදල සමග සාකච්ච වට කිහිපයක් යනුව මෙනට බලදහරින් සිදු කිීමට නියමமிතයි. එමෙන තිස් එක් වනදා දක්වා මෙම IMF නියෝජත පරිස ශ්‍රராංකාාවවතුළ රැඳී සිටීමට නියமிත. ජත්‍යන්තරම மூයාරමුල විසි ශ්‍රලංකාව සඳහා ක්‍රියත් කිීමට නියமிත වැඩසරහණට අදාලව ආර්ථක மூූල්‍ය ප්‍රතිසන්ස් කන සහ ප්‍රතිපත්ති බිලිබඳව මෙම සාකච්චවලදී සාකච්චාවට කිීමට.

த்தர மமேராட்ட பமின சீட்டுன ஜத்தியானந்தர மோல்யா முதலே நியோூஜிதிேன் அது ஜனாதிபத்தி ரணில் விெக்ரம சிங்கது ஹமவுனா. ஏதேஸ்ுளங்கவு முகனதே சிட்டின மோல்யாபதே வத்மான் தத்து பிபந்தவு சாக்கச்சவட்ட லக்பතිபனவா. மமசாகச்ச்சாவாட்டே தත්சாக்கச்சவாக் ලබனு விஷயவன சிக்குராதா பவத்துීමத் தாக்ஷனிக்க மாட்டமே கண சம்பந்தவு மாவங்கு நெல்லதாரின் சமக எதிரேதி சாக்கட்ச்சா கிීමார் மெதி வருதுடத்திீரனேபதிபனவா. மத்தரு சுளங்கவே நய சம்பந்தேன் ராய்ட்ட போசேவது வார்த்தவக் பலக்கரத்திபனவா ஒன்பவசேஷுளங்கட்ட கிීමதே. දuitපර්ශ විය නප්‍රමාණය ඩොලර් බිලියන නවේ දශමහයක් පමණුවවන අතර, ජාතයන්තර ස්වරී බැදුම් කරසහ පුදගලික නෑ ප්‍රමාණය ඩොලර් බිලේෙන දහනවේ දශමාටක් බවයි. දල් අමාත්‍යංශයේ දත්තව පුතාාදක් කොමින් රොයිට පුවත් සේවය මේ ප්‍රකාශ කරතිබෙනවා. එෙන්ම ලංකාව ගෙවියයුතු දීපාර්ශ් විය ණයවලින් වැඩම කොටස ගෙවියයුත්තේ ජපානයට සහත් චීනයට බවත් ඔවුන් පවසනවා. ඉන් චීනයට ගෙියයුතු ණය ඩොර් බිියන තුනයිදශම පහක්පනා අතර ඊට ඔවන්ගෙන් ලබාගෙන ඇති වානච නය එකතු කළ විට ෆලංකාවේ සම්පූර්ණ බාහිර ණෑවලින් පහෙන් එකක් චීනය සතුවන බවයි රොයිට පුවත් සේවය පවසන්නේ. ඇර ල්යාර දලේ සහ හිම වනත් එමගෙන් රට සවන් පපෂිත කල ොහැ බව පාලබේතු මන්්‍ර චාර් හර්ශද සිල්වා පබසනවා. ඒ සියත තිිියෝ සේ විකාශයූ සුිය දේශපාල ගඩ සහට එක් වෙ දේශාලක් ින් සසා නිල ධර මේක තුම කරක වැඩක්නිසා අදපි මුල ටම විපතර පත්තු ලයින්න වෙලාවා. ඇත්තටම ඇයි අයියෙන්මිකට යන්න බැරි මොක්ද මොක්ද එහම නොයන්න හේතුව ොක්දම පාලකව. ඒක ඇවිල්ල දේශපාලන වශයෙන් කිව්වන මේ අයිFF කියැනෙ මහත් රකුසේ මේ ගොල්ලො ඇවිල්ල මේ රට ඇමරිකාට විකුන් ලදායි එමනත් වෙනමකක් හරි කරයි ජනතාවට ඇන් දෙෙව්වා. අFන කැත වචනය මේ ජාතිවාදයනේ ඔක්කවාම ඇම මහින්දරාජ පක්ෂ මහතයි කාලේ මේ මීට පරතිබුණ ආ්ඩුකාලෙද අයFකට ගිහිලා තිබන. ඒක තමයි කියන්නේ. නිවාඩ කබ්රාල් අජිපතිවර්රයාම අFFක ගිය හැබැයි මෙම ශෝපඩක් කර මහින්දරජ පක්ෂ ජනාතිපත්තුව මාරවැඩක් කර දන් අසංගරන්න ඕනු මුදල්ලඇමති. මහින්ද රාජ පක්ෂ ජනාපත්තුමාතමයි මුදල් ඇමති. දවසකට රට ගියා දවස්ට රටගිහිල්ලා රංජිත් සයමල පිෂටියව පත්කර වැඩබලන්න මුදල්ලමට හැටේට. අස්සංකරේ රජිතයලා පිටිය. ඇදරජක්ෂ හ අද මම ගනය කියල කියන්න පුළුවන්නේ. ඒ කෙසේ වෙතත් එදා මහින්ද්‍රරාජපක්ෂ ජනනාධිපතිවරයා තේරුම් ගත්ත ප්‍රශ්නය. මේ පාර ගෝටපේ රාජපක්ෂ ජනාධතිපතිවරයා ප්‍රස තේරුම් ගත්තින. ද මේම පවුල හරි විසින් මේ ප්‍රශ්නය තේරු ගත්තිනේ. ජපක්ෂවරු ඔබ කියන විදිහට. රටේ තත්වේ සහ ජනතාවගේ තත්වේ දන්නේ නැහැ ඔවුන් ජනතාවට බුරු කිව කියන කාණක සඳහන් අත්ව වශෙන් මැකදමං කියන්. ඔවුන් ජනතාවට පෙන්ුවේ රටේ ප්‍රශ්නයක් නැහැ කියලා. බද හැ ක ඩි ර දන න ල්ලම රකලා න්න. යිම ෙක ලංග ලග නකොට. යි ක යෝජනාදී. න යි ක කිසි යෝජනාවක් ලං වට ද ලන ද ො දේසි කිය කිය නනේ. අයිF එකෙන් කිසිම දෙයක් ලංකාවට මේක කරන්න අර්ග කරන්න කිය නෑ. අයිF එක කියන්න නිසා මේක කරනවාද එම නැත්තම් මේක කළයුතු නිසා කරනවාද කියන එක අපේ හදවත තට්ටු කල්ලා අපිියහන් ඩෝන. අපි තරක් නෙමේ නූපන් ඩරවා පවා රුපියල් ලක්ෂ දදාහයක 1න් මලියෙන් මිියනක නයිකාරයෙක් බවට අද රට පත්වෙලා තිේයට. එවන් පසුබිමක අයම්ම එකෙන් අයි බා ගන්නව කියලා කියන්නේ එත්ත මන්ත්‍රතුමා මේ නයිකන්ද තවත් වැඩිෙනක නිසා කඩුවීමක් ලෙවෙේ ඒක සැලෂන් ගන්නමේ. යිFක සලූෂන්න ගන්නෙමේ. අයිම්Fෙන් මේ ගෝඩගේ රටවල්න. අයිම්Fෙන් අවශ්‍යවෙන්නේ කාරණ දෙකකට පමණයි. ම්F එක නය දෙන්නන්නේ බැලන්සොප පේමන්ස් ්‍රයිසිස් එකක් ඒකන්නන්නේ ගෙවුම්ශේෂේ අර්බුදයක වැටලයින්න රටවල් ඒ අර්බුතිය ගොටගන්න පමණ. IMF කියන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට නයද නායතනයක් නෙමේ එක අපි හොඳින් තේරම් ගන්න. IMF වගේ නාරගෙන රටවල් දියුණු කරන්න බැහැ. එතකොට ඒගොල් අන්ට දයනේ ස්පෙසිෆික් පය පස්ස එක මෙලට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ශක්තිය ලබාදීම තුළින් රටේ උද්දමනය අඩුකරගත හැකි බව පාර්ලිමින්තු බන්ත්‍රී කබී ුහශ්වීන් පවසනවා. ඒඒ පැවති මාධ්‍යහා මුවකදී. ගෝටාවේ රාජපක් ස මහත්තය සියට සියම වගේ කියන්නන මේරටේ කෘෂි නිෂ්පාදනය සම්පර්ම විනාසකර එතුමා දර ද්ඩු තීරණයක් අරගෙන් ඒකෙන් අයට බේරන්න බෑ. එනිසා මේ කෘෂී නිෂ්පාදනය ශක්තිමත් කිරීම වැදග. අපේ ආහාර නිෂ්පාදනය, ආහර සුරක්ෂිතතාවය ඊල්ළඟ අපේ ප්‍රධාන අරමුණක් කැටට ආණ්ඩුව දැන් ඒ අංශයට අවශ්‍යය උපරීම සහයෝගය ලබාදිය යුතුයි. එනිසා අපේය තෙල්ඇමතිවරයා. ඒ ඉල්ලා සිටින්නේ විශේෂෙන්ම මේ ගොවින්ට මේ වෙලාවෙදි විශේෂෙන්ම අස්වන්න නෙලාගන්න භූමිය සූදානම්ක නවස්ථාවලල විධ මශීන් පට්‍රෙක්ර් භූතයෝ කියන මැශීන්වලට තෙල් අවශ්‍යයයි ඒ තෙල්ටික බාදීලා යාලාගේ ඒ ගොවිතැන් කරනයට උපරීම හයි ලබා දෙනවනං ආහාර සැපම වැඩිවීමත් මං හිතන්නේය උදධාමනය තවදුරටත් පාලනය කරන්න අඩු කරන්න පුළුවන්ගේ. කැන මූල්ලිය යාන්ත්‍රණ උපකරන විතරක් භාවිතා කරන එක මදි ඒ පළවි පව ැ හැන්. ගත්ත පියවර හරි දෙවනි පියවර තමයි ෘසිිකර්මං ෂටඒ ශක්තිය ලබා දෙන්න ඕන කියන එක අපි විපක්ෂයේ මේ අවස්ථවිදි අපි තරෙන්න්න ඒ මත බිත්තර මීල පාලනය කරන්න ගැසට එකක් දැම්ම රපියද හැට පහක්දගොහදකද පාලනය කරන්න බිත්‍ර මිල හැට පහට යෙක හත ලිස් පහකටදකොහත පාලනය කරන්න ඕනෙ කියලා දැම්මේ දැන් අපි දන්නව අන සහ මිල පාලනය කරන්නත් ගැසට ගැහුවන ගැස දහතුනක් ගැවවා හල් මිල පාලනය කරන්න හතුනම රිවස් කරන්න ඕන ඉතින් ඉවසීමෙන් ඉන්න ඕකත් ්‍රවස්ර අදම. ධන අපිට බිත්සරේවත් ලැබේ කියලා මම ප්‍රත්ථනා කරනවා. ෙට ්‍රමල් දහරේව සම් ග්‍රමීිය ආර්ථක පුනරජීව ේන්ද්‍රියක් බවට පත්කිරීමේ වැඩසටහන ක්‍රියත්මක කිරීම සඳහාවන කමිටුක් පත් කිරීමට අග්‍රාමාත දිනශකුණ වර්දන තීරණය කරති වෙනවා. එම ප්‍රදේශය ග්‍රාමීය පදනමෙන් විසෝස වන අනාගතයකට අපේ රට ගෙනයාම සාපතිවරු හැටියට ඔබතිය මන්ත තිබෙන ඒ මහා වගකීම විෂ්ට කරන්න. විසේසිෙන් අලුත් කමිටු ගණනාවකමාත්‍ය බණ්ඩලින් ඇතිකරගෙනයනො ග්‍රමීිය වසේ ආහාර සුරක්ෂත කමිටු වලට සැමදනාසාාගක කර. ගන්න පුළුවන් සාහයට අපිය දෙන්න වෙන. සමාහරවිට මේ සඳහා ඔබට නියෝක් කරන බෑ නොමුත් අපි ඔබගින් රජේ ඇටිටත් ඉල්ලන්නේ ජනාධිපත්තුමා ඇයටිටත් ඉල්ලන්නේ පෞද්ගලිකන්සය ප්‍රාදේශිකව දායක කරගන්න යම් යම් ව්‍යාපාර වලට යම්ම් වැඩ කටයුතු වලට ඒ තුළින් පෞද්ගලිගන්ශේ ශක්තිමත් කිරීම වගේම දායකත්වය ලබා දෙන්න පුළුවන්කම ඒ අයට යම්මම් ශේෂතරබල පුළුවන්කබ තිබෙනු. ො නරුව නග්‍රමධ්‍ය අකරවීති වූ වීදිී පහන් නැවත යතතත්ත්වයට පත් කරති බෙනවා. ඉතා අනතුෘදායික ලෙස කැඩි මිදී ගොස්ති වූ මෙම වීදි පහන් පිළිබඳව සියත අප මීට දින කිහිපේකට පෙරොතුරුවාර්තා කලා ඉන් පසුවයි පො නරුවේ වීදි පහන් ඉයාලි දැල්ලුණ. ො නුව නරමාධ්‍යේ ඉදිකරතිබූ වීදිලාම්පු මාස ගණනක සිට ஆක්‍රිය වීතිබූ බව වාර්තාාවනා. එසම මහමග ගමන්ගත් ජනතාවට මෙෙන්ම රාතපහන වටද ඉතා අනතුருදායක ලෙස එම ී තිලාம்ப කැඩ පින්ந்தී කොස්තිබනා. වගකිව යුතු මාත්‍යආයතනයක් ලෙස පසුගිය විසි එක්වනදා සියත සවස හය ප්‍රධහන පුවත් විකාශයෙන් මේ පිළිබඳව අප அனாාවරණය කලා. එම අනාවරණෙන් දින දෙකක් කතවීමට පෙර ආක්‍රිය වීතිබූ එම වීදිලාම්පු ඊයේ ප්‍රති සංස්කරණය කරතිබෙනවා. ඒ මහමාර්ක අමාත්‍යංශයේ නිලදහරින් සහ ලංකා විදුලිපබ ම්ඩලේ නිල දහරින් එක්ව. සියත ප්‍රෞෘති විකාශය තුළින් මේ පිළිබඳව අනාපරණය කිරීම නිසා පොළොන්නරුව මහනකර සභාවේ නකරාධිපති චානක සිදත් රණසිංහමාතා සියස්තූතිය ප්‍රකාශ කලා. මේ වීදි පහන් පිළිබඳව ජනතාව දස්කිවී පොළොන්නරු මාහනකර සබාවට හැබයි මේක යතා තත්ත්වය අපි තේරුම් කරල සියත නාලිකාවස්සේ අපි සත්‍යය සිදියම ප්‍රකාශකට පස්සේ මහාමාග පාත්මේතුවඇ මින්නේ දුල පාටල අත්තු දිවන්ව නොන අද දස ඇතුලත ඒ කටයතු කිනම සිද්ධ කන අ දවස ද ඒක ඇතටම ද පා. கடාවටේ කියලා විශලාලවසෙන් බයි වෙනො කටියේ ඒක ැති කරන්න සියත නාිාව කරපු ප්‍රෝෘතිය ගිනි්චර පස්සේ තමයි මේක නැවත මේ සියලු කටයතු යතාදත්තර පත් කන්න ගත්තෙන් මේ ජනතාවගේ පස්්න සියත නාලිකා उसස්සේ ගෙනේම තුින් අයිබිගමන න්න තිබ්බ සේවාවල් කඩිනමින් කරන්න හැකියාව ලැබී පිබඳ ඒහි ස්තුූතියිය විශේෂෙන්ම සියත නාලිකාාවට අපි දිියේතුයෙනො. එම පුවත් සමගින් අප ඔබෙන් සම ගන්න වද දෑසන පෘ තිවිකාශයෙන් ය මු හවල්ද ට ම ්‍යන ප ත් සමගේෙන් සු දවසන්. ඉියොහ ප්‍රවල්ති නැරීමට එහද බටින එක ලිකර සේත TV සබස්ක්‍රබ් කරන්න. අලු සීඩියෝ ගැන මුල්ලින්න දැනගන්න මෙම සේනෝලිෙක් කරන්න.